ඔයා YouTube වීඩියෝ බලද්දී මේ වීඩියෝ එක කැඩි කැඩිද ප්ලේ වෙන්නේ. ඒ කියන්නේ ටිකක් යනවා ආයි රවමක් කරකිනවා ආයි ටිකක් යනවා ආයි රවමක් කරකිනවා අන්න ඒ වගේ කැඩි කැඩිද ප්ලේ වෙන්නේ. ඉතින් එහෙම කැඩි කැඩි ප්ලේ වෙන YouTube වීඩියෝ එක කැඩි කැඩි ප්ලේ වෙන්නේ නැතුව එක දිගට ප්ලේ කරන්නේ කොහොමද කියලා තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේක හරිම ලේසි. මුලින්ම අපි අපේ YouTube app එක ඇතුළට යමු. YouTube app එකේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා YouTube app එක ඇතුළට ගියාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්නනවා. ඉතින් මම මෙතනින් මගේ channel එකට ගිහිල්ලා මගේ වීඩියෝ එක අසුරෙන් ඔයාලට මේ ඉස්තරය කියලා දෙන්නම්. හරිම ලේසි නේද? ඉතින් මෙතන උඩින්ම දකුණු පැත්තේ තියෙනව නේද? අත්කාචයක ලෝගෝ එකක්. අන්න ඒ ලෝගෝ එක ටච් කරන්න. ඒ ටච් කරලා මම මගේ channel එකෙන් මගේ වීඩියෝ එකක් තමයි පෙන්නන්නේ. ඔයාලට ඔයාලා බලන ඕන වීඩියෝ එකකින් මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් මම මෙතනින් මගේ channel එකේ නම type කරනවා Nammadaal. නම්මඩාල් ටයිප් කරා. ඉතින් මෙතනින් මං අන්තිමට කරපු වීඩියෝ එක තමයි මේ උඩින් තියෙන්නේ. මං ඒක ටච් කරනවා. දැන් මම මෙතනින් තමයි මේ විස්තරය ඔයාලට පැහැදිලි කරන්න හදන්නේ. මේ වීඩියෝ එක ඔඩියෝ එක මං සම්පූර්ණ අඩු කරලා තියෙන්නේ. දැන් මෙන්න මෙහෙම වීඩියෝ එක ප්ලේ වෙද්දි එක පාරක් වීඩියෝ එක උඩ ටච් කරාම දකුණු පැත්තේ උඩ කොනේම දැති රෝදයක් වගේ එනවනේ. අන්න ඒක ටච් කරගන්න ඕනේ. ඒ කියන්නේ එක පාරක් වීඩියෝ එක ටච් කරා දකුණු පැත්තේ උඩම තියෙන දැති රෝදේ ටච් කරා. රයිට්. ඉතින් එතකොට pop up menu එකක් එනවා. මෙතන quality කියන එක auto කියලා 480p කියලා දෙන්නේ. මේ quality එක ඇත්තටම වැඩි. මේ quality එකෙන් වීඩියෝ බලද්දි ගොඩක් data කැපෙනවා. ඉතින් අපි මෙන්න මේ data quality එක පොඩ්ඩක් අඩු කරගත්තා නම් අර කැඩි කැඩි වීඩියෝ ප්ලේ වෙන එක සම්පූර්ණයෙන් නවත්තගෙන හොඳට වීඩියෝ බලන්න පුළුවන්. සාමාන්‍ය මේක 360 තිබුණත් හොඳටම වීඩියෝ ප්ලේ වෙනවා. ඉතින් අපි ඊටත් අඩුවෙන් ගත්ත කියන්නේ ඉතින් අපි ඊටත් අඩු quality එකට වීඩියෝ එක දැම්ම කියන්නේ අපිට කිසිම කරදරයක් නැතුව ස්පීඩ් වුණත් වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ කියන්නේ ප්ලේබැක් ස්පීඩ් එක normal කරලා එහෙම නැත්නම් ස්පීඩ් එක වැඩි කරලත් අපිට බලන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මම මේක හදන හැටි කියලා දෙන්නම්. මේ quality එක auto කියන තැන ටච් කරන්න ඕනේ. එතන ටච් කරාම මෙතන auto recommended කියලා දෙනවා. එහෙම නැතුව යටම දෙනවා advanced කියලා. ඒක ටච් කරා මෙන්න මෙතනින් 144p කියලා තියෙනවා නේද? ඒක ගැහුවයි කියන්නේ කිසිම ගින්නක් නැහැ. full speed බලන්නත් පුළුවන්. එහෙමම අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය නැහැ ඒක බලා ගන්න පුළුවන්. ඒකට data කැපෙන ගොඩක්ම අඩුයි. ගොඩක්ම සුළු data ප්‍රමාණයකින් ඉතාමත්ම සුළු data ප්‍රමාණයකින් ඔයාලට වීඩියෝ බලන්න පුළුවන්. එහෙම නැතුව අපි 240 වගේ දාගත්තත් හොඳටම ඇති. අර 240 ටච් කරන එක විතරයි තියෙන්නේ. දැන් 240 ටච් කරනකොට පොඩ්ඩක් quality අඩු වුණා. ඒ වුණාට කිසිම ගැටලුවක් නැතුව වීඩියෝ එක බලන්න පුළුවන්. අපිට high quality ම ඕන නම් තා චුට්ටක් වැඩි කරලා බලන්න පුළුවන්. මම මේ ක්‍රමයේ හඳුන්වා දෙන්නේ හදිස්සියකට ඔයාලා ඉන්න තැන data signal අඩු නම් data signal අඩු නම් විතරක් බලන්න. ඉතින් data signal අඩු තැනකද මෙන්න මේ settings ටික හදාගෙන ඔයාලා කැඩි කැඩි play වෙන්න නැතුව ඔයාලා කැමතිම වීඩියෝ ඕන තරම් බලන්න. ඉතින් මෙන්න මේ විස්තරය තමයි මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දුන්නේ. මේ විස්තරය ඔයාලට වැදගත් නම් මේ වීඩියෝ එක හොඳ නම් like කරන්න. ඒ වගේම මම මෙතන කියලා දීපු නැති දෙයක් ඔයා දන්න දෙයක් තියෙනවා නම් අපි හැමෝටම දැනගන්න යටින් comment කරන්න. එතකොට මටත් ඉගෙන ගන්න පුළුවන්නේ. හරි. ඒ වගේම මේ වීඩියෝ එක තවත් යාළුවෙකුට දෙන්න හොඳයි කියලා ඔයා හිතනවා නම් මේ වීඩියෝ එක තවත් යාළුවෙක් බලන්න ඕන කියලා ඔයාට හිතෙනවා නම් යාළුවෝ අතරේ share කරගන්න. මම මේ ගැන මේ කලින් වීඩියෝ එක කරා share කරන්න කොහොමද, like කරන්න කොහොමද, comment කරන්න කොහොමද කියලා. ඉතින් මෙන්න මේ වීඩියෝ එක මම මෙතන පෙන්නන්නේ. ඉතින් ඒ වීඩියෝ එක බලලා ඔයා පොඩි අයිඩියා එකක් ගන්න කොහොමද ලයික් කරන්නේ, ෂෙයාර් කරන්නේ, කමෙන්ට් කරන්නේ කියලා. ඒ වගේම මම මේ දැන් මේ වීඩියෝ එකේ ඔයාලට කියලා දීපු ඔයාලා දන්න මම නොදන්න දෙයක් තියෙනවා අනිවාර්යෙන් යටින් කමෙන්ට් කරන්න. එහෙනම් යාළුවෝ අතරේ ෂෙයාර් කරගන්න කියලා මතක් කරන ගමන් තවත් අලුත් වීඩියෝකින් අපි ඉක්මනින් හමු වෙමු. ජය වේවා.